කවුද මේ ජීවන්ත පීරිස් පියතුමා? ජාත්‍යන්තරයේ පාද කෙනෙක් වෙලා අවුරුදු 13ක් විතර වෙනවා. මැයි මාසේ 9 වෙනිදා මේ අලගල භූමියට විශාල ප්‍රහාරයක් එල්ල වුණා. අපිට පහර දෙන්න පටන් ගත්තා. මට පුළු පාරක් වැදුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වශයෙන් දැන් දින කීපයක් ගත වෙලා තියෙනවා. අගමැති වශයෙන් පත් වෙලා නව කැබිනට්ටුවක් පිහිටවලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහා බැංකු කොල්ල කාලා විනාශයක් කරපු කෙනෙක්ට මේ රට ගොඩ ගන්න බෑ. ඒක අපි ඒකාන්තයෙන්ම දන්නවා. අප්‍රේල් 9 වෙනිදා ගාලු මෝදර අරගල භූමිය ආරම්භ කරපු දිනේ සිට අප දුටුවා ඒ අරගල භූමිය තුළ එක්තරා සුවිශේෂ චරිතයක්. සුදු ලෝගුවක් හැඳගෙන දිග කොණ්ඩයක් සහිත පියතුමෙක්ගේ දර්ශනයක් අපි දුටුවා. ඉතාමත්ම දක්ෂ ලෙස ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව චතුර ලෙස හසුරුවමින් මාධ්‍ය සාකච්ඡා වලට මුහුණ දෙමින් ඉතාම ක්‍රියාකාරී චරිත ආකාරයට මේ අරගලයට සම්බන්ධ වන ක්‍රිස්තියානි පියතුමෙක්. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ නිසාම මම හිතන්නේ බොහෝ දෙනාටම මේ කුතුහලය තියෙන්නේ නැති මටත් පෞද්ගලිකව මේ කුතුහලය තිබුණා. කවුද මේ පුතුමා? ඔහු පිළිබඳව වැඩියෙන් විස්තර දැනගන්න සහ ඔහු සමග යම් සංවාදයක් කිරීමට. ඉතින් අද අපි අපගේ අලගල භූමිය තුළ සිටින බොස්ටන් ලංකා මාධ්‍ය වාර්තාකරු වරුණ සමන්ත හලහ අප සම්බන්ධ වෙනවා. ඒ පියතුමා සමග ජීවන්ත පීරිස් පියතුමා. දැන් ඇත්තම ජීවන්ත පීරිස් පියතුමා අපි බොහොම සතුටුයි ඔබතුමා සමග මේ සංවාදය කරන්න ලැබීම. විශේෂයෙන්ම ඇත්ත වශයෙන්ම මම කියන්න ඕනේ ඔබතුමා අපි දන්නවා අප්‍රේල් 9 වෙනිදා මේ අරගල භූමියේ ආරම්භු දින සිටම අප දුටුවා අරගල භූමිය තුළ ක්‍රියාකාරීත්ව කටයුතු කරනවා. විශේෂයෙන්ම ක්‍රිස්තියානි භක්තිකයෙක් වශයෙන් පෞද්ගලිකව මම ඉතාමත්ම විශාල මට ආඩම්බරයක් සතුටක් ඔබ වැනි ක්‍රිස්තියානි පූජකතුමෙක් යුක්තිය වෙනුවෙන් සාමකාමීව අරගලයේ දෙන මේ තරුණ පිරිස් සමග උරෙනුර ගැටිලා මේ අරගලයේදී සම්බන්ධ වීම සිටීම ගැන. ඉතින් ඇත්ත වශයෙන්ම මේ මමගේ හැඳින්වීමදි කිව්වා වගේ අපිට පොඩි පුද්ගලික මට උවමනාවක් තිබුණා. බොහොම එකවතින් කියනවා නම් බොහොම කැමැත්තක් තිබුණා ඔබතුමා පිළිබඳව දැනගන්න. ඔබතුමා කුමන නිකායට අයත්ද? ඔබතුමා කලින් ක්‍රිස්තියානි පූජකවරයෙක් වශයෙන් ඔබතුමා කරලා තියෙන කාර්යයන් පිළිබඳව සහ ඔබ දැනට යම් දේවස්ථාන පළාතක ක්‍රියාකාරීව සිටිනවාද? ඒ වගේම ඔබතුමා දැන් අප්‍රේල් 9 වෙනිදා ඉඳලා දේවස්ථාන කටයුතු වලින් අයින් වෙලා මේ අරගල භූමිය තුළ පූර්ණ කාලීනව කටයුතු කරනවාද? ඒ වගේම මොකක් නිසාද ඔබතුමා මේ අලගල තුළ මෙවැනි ක්‍රියාකාරී වශයෙන් සම්බන්ධ වෙලා සිටීමට ඒකට හේතුනා වූ කරුණු මොනවද? මෙන්න මේ වගේ කරුණු දැනගන්න කැමැත්තක් තියෙනවා. වෙන වචනවලින් කියනනම් කවුද මේ ජීවන්ත පීරිස් පියතුමා කියන කරුණ තමයි අපිට දැනගන්න උමනා තියෙන ඔබට. මම ස්තුතිවන්ත වෙනවා මේ ආරාධනාවට මාව සම්බන්ධ කිරීම ගැන. මම ෆාද ජීවන්ත පීරිස්, කතෝලික පියතුමෙක්, රත්නපුර පදවියට අයිති පියතුමෙක් ලෙස මම අවුරුදු 7ක් සේවය කළේ රඹුක්කන කුඩාගම ජනකාන්ති මධ්‍යස්ථානයේ. ඉන්පසුව දැන් අවුරුදු 3 මාරක් විතර රත්නපුරේ නිවිතිකල දොළොස්වල කියන වතු ආශ්‍රිතව ඉන්න ජනතාවට සේවය කරමින් තමයි දැන් ඉන්නේ මම.
පූජාත්වරේ පාද කෙනෙක් වෙලා අවුරුදු 13ක් විතර වෙනවා. දිගින් දිගටම ක්‍රිස්තියානිය තුල තියෙන විමුක්ති හරය පිළිබඳව කැක්කුමක් මා තුල තිබුණා. ඉතින් ජේසු හැමලම හිටගත්තේ පීඩිතයන්ගේ පැත්තේ පීඩිතයන් වෙනුවෙන් පීඩිත භාවයට එරෙහිව පීඩක යාන්ත්‍රණයට එරෙහිව කියන දේ මම ක්‍රිස්තියානිය තුල පූජකවරය තුල හඳුනාගත්තා. ඒක මගේ ජීවන මාර්ගයේ විය යුතුයි. මගේ ස්වාමියාණන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන මාර්ගයම නිසා ඒ තුල තමයි මේ වෙනකොට අවුරුදු 3 මාරක් මම වතු කරේ දමිළ ජනතාව සමග සේවය කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය දරුවන්ගේ අධ්‍යාපනය සහ සමාජ අධ්‍යාත්මික ආර්ථික වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ඉන්නේ මූලිකම රබර් වතු ස්තේවතු වල වැඩ කරන කම්කරු ජනතාවගේ ජීවිතය හරාත්මකව අධ්‍යාත්මිකව සමාජීය දේශපාලනික ආර්ථිකව පරිවර්තනයක් කරන්න. ඒ අතර වාරේ තමයි මේ ලංකාවේ පුරවැසි අලෙග අරගලය ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා වගේ ඉඳලා. අපි දන්නවා ලංකාව පුරාම තිබුණු මේ තැඩි ආර්ථික උද්දමනකාරී කඩාවැටීම සමග ඇති වුණු දේශපාලනික අස්ථාවර භාවය නිසා මම දැක්කා මම ඉන්න රත්නපුර ප්‍රදේශයේ දොළොස්වල ග්‍රාමයේ අති දුෂ්කර පළාතක පාරවල්වත් නැති හරියට ළඟපාත ස්පිතාල නැති හරියම අධ්‍යාපනයේ තියෙන පාසල් නැති ගමක මම ජීවත් වෙන්නේ. ඒ ගමේ මිනිසුන්ගේ තත්ත්වය ඉතාම දැවැන්ත ලෙස කොරෝනා වෛරසය සමග අසරණ බවට පත්වෙද්දි ඔවුන්ගේ බඩගින්න වැඩි වෙද්දි ඔවුන්ට දෛනික ජීවිතයවත් කරගන්න බැරුව දිනකට රුපියල් 1000ක් විතර දින වැටුප වතු කරේ ලැබෙනකොට මේ දවසින් දවස ඇති වෙන උද්දමනයත් එක්ක 1000ක් ගන්න එක කම්කරුවෙක් පවුලක 7-8 දෙනෙක් ඉන්නවා. පවුල නඩත්තු කරගන්න බැරි තත්ත්වයට අන්තස්රණ වෙන තත්ත්වේ තමයි මට තේරුනේ. පියතුමෙක් විදියට කිතුණුවෙක් ලෙස මට තවත් ඇස්කම් පියාගෙන ඉන්න බෑ කියලා. ඒ තත්ත්වයට තමයි මම තීරණය කරන්නේ මේ පුරවැසි අරගලයේ එක ඓන්ද්‍රීයව අතුලාන්තෙම සම්බන්ධ වෙන්න ඕනයි කියලා හිතුව මට පූජාවක් තියන්න දේශනා කරන්න බෑ. මම දකින්නකොට මගේ ජනතාව බඩගින්නේ බෙහෙත් නැතුව අසරණ වෙලා අධ්‍යාපනය කඩා වැටලා ජීවත් වෙනකොට හේතු මම ඉන්න ප්‍රදේශයන් වල ඔන්ලයින් අධ්‍යාපනය කොහෙත්ම වැඩ කරන්නේ නැහැ. ඉතින් මම දැක්කා දරුවා දුක් විඳින හැටි දෙමව්පිය දුක් විඳින හැටි ඒ තුල මේ ක්‍රමය වෙනස් කරේ නැත්තම් මේකට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියන දේ මත තමයි මම මේ ලංකාවේ පුරවැසි අරගලයත් එක්ක සහභාගී වෙන්නේ අප්‍රේල් මාසේ 9 වෙනිදා ඉඳලා. දැන් දින 48ක් විතර මුළුමනින්ම මේ ගමනේ ඉන්නවා. මම සතියන්තවලදී ගොඩාක් වෙලාවට මම ඉන්න මීසමට රත්නපුරේ අදලොස්වල කියන ඒ ග්‍රාමයට ගිහිල්ලා ඒ සතියන්තවල ඒ සඳහා මම වැඩ කරනවා. නමුත් මට උදව් වෙන තවත් සහෝදර තුමෙක් සහ අනිත් පියතුමන්ලා ඉන්නවා. මේ ගමනේදී මට ගොඩාක් සහයෝගයෙන් සාංගිකව බැඳිලා ඉන්න මේ පොදු අරගලයක අපි ඔක්කොම ඉන්න නිසා ඉතින් සති දවසේ ගොඩාක් වෙලාවට ඒ අය මට අනිත් ෆාදර්ස්ලා සහෝදරතුමා මට උදව් වෙනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා ගොඩාක් වෙලාවට මේ ගෝල් ෆේස් පිටිය කේන්ද්‍ර කරගෙන මේ ආරම්භ වෙලා තියෙන අරගලයක උල් බැසගෙන ඉන්න. ඇත්තම අපි බොහොම සතුටු වෙන ඔබතුමාගේ මේ ක්‍රියාකාරීකම් පිළිබඳව. විශේෂයෙන් ඔබතුමා කිව්වාගේ අප්‍රේල් 9 වන දින සිට ඔබතුමා මේ අරගල භූමිය තුළ රැඳී සිටිමින් මේ සාමකාමී අරගලයට දෙන ඒ සාමූහික නායකත්වය තුළ ඔබතුමා ගෙන ඇති ඒ ක්‍රියාකාරී බව පිළිබඳව අපිට ඇත්තෙන්ම සතුටක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේ මේ විමුක්ති ජේසුස් වහන්සේගේ දුප්පත් අය සමග පීඩිතයන් සමග උන්වහන්සේ තිබුණා උන්වහන්සේගේ ඒ සම්බන්ධය සහ උන්වහන්සේ ඔවුන් පිළිබඳව දන්න ස්ථාවරය ඔබ ඔබගේ ක්‍රියාවෙන් මම හිතන්නේ ලෝකෙට පෙන්නුම් කරමින් සිටිනවා. විශේෂයෙන් ඔබතුමා කිව්වා වගේ මේ ලිබරේෂන් තියෝලජි මේ විමුක්තිදායක දේව ධර්මය ඔබතුමා ඔබතුමාගේ ක්‍රියාවෙන් ඔබතුමා අද පෙන්නුම් කරමින් සිටිනවා. ඒක ඇත්තටම අපි අගය කරනවා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් අපි කවුරුද දන්නවා මේ මාසේ 9 වෙනිදා
මේ අරගල භූමියට විශාල ප්‍රහාරයක් එල්ල වුණා. ඒ මේ නෙගුත් කුඩාරම් කඩා බින්ද දැන් පමණක් නෙමෙයි අරගල භූමිය තුළ රැඳී සිටි ක්‍රියාකාරීන්ට බොහොම තදබල ලෙස පහර දුන්නා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ මම කැමැති දැනගන්න ඔබතුමා ඒ අවස්ථාවේදී ඔබතුමා මුහුණ දුන්නා වූ අත්දැකීම් පිළිබඳව සහ ඒ වගේම දැන් මේ අරගලෙන් ඒ ප්‍රහාරයට පස්සේ තව ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් අත් වශයෙන් ඒ පිළිබඳව නොයෙකුත් විවේචන තියෙනවා. මම කැමති ඔබතුමාගේ ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස් දැනගන්න. විශේෂම කිතු බැතියෙක් හැටියට ඒ වගේම ක්‍රිස්තියානි පූජකතුමෙක් හැටියට අපි දන්නවා ජේසුස් වහන්සේ කොයිම අවස්ථාවකදීවත් එකට එක කරන්න ඒ පිළිබඳව එතුමාගේ කිසිම ආකාරයකින් එතුමා අනුමත කළේ නැහැ. අපි දන්නවා සතුරන්ට ප්‍රේම කරන්න එහෙම නැත්නම් කොම් කම්බුට ගැහුවටින් දකුණු කම්බල හරවන්න වගේ දේවල් තමයි එතුමා හැමතිස්සෙම කිව්වේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් දැනගන්න කැමති මේ මැයි 9 වෙනිදා ඒ දවස ගැන ඒ දිනේ සිටුනා වූ ඒ ක්‍රියාදාමයන් පිළිබඳව ඔබතුමාගේ අදහස. මේ මාසේ 9 වෙනිදා සිදුවෙච්ච ප්‍රහාරය වෙලාවේ මම මෙතන හිටියා. හේතුව අපිට ආරංචි වුණා බස් අරංසනගේ එනවයි කියලා. ඊට පෙර දවසේදී මම කාව පුරාම බස් අරගෙන එන්න ඕන් තීන්දුව කරලා තිබ්බා. ඒතකොට අපිට දැනුණා මේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. මම ගොඩක් වෙලා හිතන්නේ මම පූජකයෙක් විදියට මට තියෙන කැඳවීම තමයි මේ ජනතාව එක්ක හිටගන්න සහ මෙතනින් එක තරුණයෙක් තරුණියක්වත් නිරායුධව ඉන්න නිසා, අහිංසාවාදීව කලාත්මක අරගලයක් ඓතිහාසික අරගලයක් කරන නිසා ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් එක්ක මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට මම හිටගන්න ඕන කියලා මම විශ්වාස කරන නිසා 9 වෙනිදා ඒ මිලේච්ච ප්‍රහාරය වෙලාවේ අපි ඇවිල්ලා හිටියා. එදා ඒ මොහොතේ හිටියේ දවල් 1ට විතර හාමුදුරුවරු 3 දෙනෙක් විතර, මමත් සහ සාමාන්‍ය තරුණ තරුණියෝ සහ වැඩිහිටි කීප දෙනෙක් ඔක්කොම 120ක් විතර ඉන්න ඇති. අපි දැක් අපිට ආරංචි වුණා අරලියගහ මන්දිරේ ඉඳලා නැර ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් එනවා කියලා පහර දෙමින්. ඉතින් අපි එතනදී වුණේ අපි එකට අත්අල්ලගෙන අපි හිටියා. අපි හිතුණ අපි මේකට අහිංසාවාදීව මුණ දෙනවා කියලා ඕන දෙයක් වෙන්නේ හේතුව මේ ශ්‍රී ලංකාවේ පුරවැසි අරගලය අහිංසාවේ සාමකාමී අරගලය. එතකොට පහර දීගෙන එන අපි දැක්කා පහර දෙන්න පටන් ගත්තා. අපිට පහර දෙන්න පටන් ගත්තා. මට පුළු පාරක් වැදුණා. ඒ වෙලාවේ මම බිම වැටෙන අයව උස්සමින් තුවාල වෙන අයව ඇම්බියුලන්ස් වලට දැමමින් හිටියේ. ඒ වෙලාවේ මට පුළු පාරක් වැදෙන්නේ. ඒ අවස්ථාවේදී අපිට තේරුණා ඒ අපිට අපි 120කට මේක කරන්න බෑ. හේතුව එතන හිටිය පොලිස් ඒ බලෑනිත් සියල්ල ඉඩ දුන්නා ඒ මර ප්‍රහාරය කරන්න ඔවුන් අස්පනා අපිටම. මමත් තවත් 20 දෙනෙක් අපි තීරණය කරා ක්ෂණිකව අපි සජීවීව මෙය අන්තර්ජාලය හරහා දෙනවා කියලා අපි ලයිව් ගියා. ඒකත් එක්ක තමයි විනාඩි 20ක් විතර යනකොට හැම අතින්ම විශේෂයෙන් මේ අවට වැඩ කරන කොළඹ තදාසන ප්‍රදේශන වැඩ කරන මේ රැකියාවල නිරතුලා ඉන්න කාර්යාල සේවකින් දුවගෙන එන්න ගත්තේ. මේ අවට ගම්වල ඉන්න තරුණ තරුණිය දුවගෙන එන්න පටන් ගත්තේ. එතකොට ඒ වෙලාවෙත් අහුවෙන අයට ගහමින් ගිනි තියමින් පුච්චමින් අපේ මේ කඳවුරු කුඩු පට්ටම් කරමින් තමයි තිබුණේ ඉතාමත් දරුණු ලෙස. ඒ අවස්ථාවේ සිදුවෙච්ච ඒ තත්ත්වේ මම විශ්වාස කරන්නේ නෑ. අදටත් දැන් සති දෙකකටත් වඩා ගිහිල්ලා තියෙනවා අපිට තාම සාධාරණත්වයක් කිච්චක් ඉටු වුණා කියලා. ක්‍රිස්තියානියේ තියෙන බලවත් කේන්ද්‍රයක් තමයි දෙවියන් වහන්සේ දිලිඳුන්ගේ පැත්ත ගන්න දෙවියන් වහන්සේ කිය. හේතුව අපිට ජේසුස් වහන්සේ මේ ගැන්නුවේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ කියලා කියන්නේ. අපගේ පියාණනේ කියන්නේ සිළු දනාගේ පියාණනේ. ඔබගේ රාජ්‍ය පැමිණේවා කියලා කියන්නේ කියනවා. එතකොට මොකද්ද ජේසු පතපු රාජ්‍ය සාධාරණත්වයේ යුක්තියේ රාජ්‍ය. එතකොට යුක්තිය දෙවියන් වහන්සේගේ ස්වභාවය. ඒ නිසා යුක්තිය ඉටුවීම අත්‍යවශ්‍යයි. දෙවියන් වහන්සේ අපි දැක්කා ඊශ්‍රායල් ජනතාවයක අනන්‍ය වෙලා පීඩක පාරාවට විරුද්ධව ඊශ්‍රායල් පීඩිත ජනතාව එක්ක දෙවියන් වහන්සේ අනන්‍ය වෙලා කඳවුරු බැඳගෙන ඊශ්‍රායල් ජනතාව වහල් කමේ හිටි ජනතාව එක්ක විමුක්ති අරගලයක් දෙවියන් වහන්සේ ආරම්භ කරා නික්මියාම පොතේ බයිබලයේ අපි දකිනවා.
ඒ තුල අපි දකිනවා මේ ස්ථානයේ මේ විමුක්ති අරගලයක් ජනතාව ශ්‍රී ලාංකිකයෝ ආරම්භ කරේ ඉවසලා ඉවසලා බැරිම තැන. එතනදි මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඉන්නේ මේ දුක් විඳින ජනතාවයක ලංකාවේ සිළු දරිද්‍රයන් පීඩිත දිලින්දෝ එක්ක මේ වෙලාවේ උන්වහන්සේ අනන්‍ය වෙලා ඉන්නවා. ඒ නිසා තමයි මමත් විශ්වාස කරන්නේ මේ අරගලේ මම ඒකාබද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනයි කියන එක. එතනදි මේ නිරායුධ අහිංසාවාදී තරුණ තරුණියෝ මේ පුරවැසි අරගලට පහර දෙනීම අපි ඉතාමත් තදින් එය අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ තරුණ තරුණියෝ පහර කාපු අය මේ දරුව සමහර අය ගෙවල් දොරවල් අතහැරලා රස්සාවල අතහැරලා ඇවිල්ලා මෙටි හිටිය අය. ඒ නිසා ඔවුන්ට ස්පිතාලේ යන්න වුණා, ඔවුන්ගේ ඔළු පැලුණා. ඒ නිසා දෙවියන් වහන්සේ ජනතාවගේ පැත්තේ, පීඩිතයන්ගේ පැත්තේ. එදා දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ ජනතාවගේ පැත්ත අරගෙන පාරාවට විරුද්ධව සටන් කරා. ඒ වගේම යුක්ති ඉෂ්ට වෙන්න ඕන කියලා කියන්නේ මේ මැර ප්‍රචණ්ඩ ක්‍රියාවල් කරපු මහා මොළකරුවන් අගමැතිගේ ඉඳලා ජනාධිපති වගේ කියන්න ඕන. පැහැදිලිව ජනාධිපති කියන්නේ රටක පාලකයා, ජනාධිපතිගේ ඉඳලා අගමැතිගේ ඉඳලා මැති ඇමතිවරු සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල් සම්බන්ධ වෙච්ච සීලු දෙනා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සිදු විය යුතුයි. ඇට්‍රිබියුටිව් ජස්ටිස්. ඒ නිසා මේ යුක්තිය සිදුවීම පිණිස තාමත් හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. 22ක් 22 දෙනෙක්ගේ මේ වෙනකොට අපිට කියලා තියෙනවා ඔවුන්ගේ යම් කිසි දියකට ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් එයින් 6 දෙනෙකුට වගේ තමයි අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තියෙන්නේ. නමුත් ලංකාව පුරාම එදායේ සිදුවෙච්ච ප්‍රහාරයේ වෙලාවේ එළියට බැස්සේ සාමාන්‍ය මිනිස්සු. අපි අනුමත කරන්නේ නැහැ ප්‍රචණ්ඩත්වයේ හිංසනය. නමුත් අපි දකිනවා ලංකා ඉතිහාසයේ පුරාම සිද්ධ වුණේ ක්‍රමක්‍රමයෙන් පීඩක යාන්ත්‍රණය, රාජ්‍ය තස්ත්‍රවාදයේ මුදාහරිනකොට පීඩිතයා මත පීඩිතයා අවසානයේ ජීවත් වීමට තින ආශාව සහ ජීවිතේ ආදරය නිසා ඔවුන් තමන්ගේ සුරක්ෂිත භාවය පිණිස ඔවුන් නැගිටිනවා. එදා සිද්ධ වුණේ ඒකයි. මේ නම වෙනද සිද්ධ වුණෙත් මෙතන අහිංසාවාදීව හිටිය මේ තරුණ තරුණියෝ මේ පුරවැසි අරගලයට පහර දුන්නම පෝලිං වල ජීවිතේ ආර්ථික බිඳ වැටිලා අසහනයට පත් වෙලා හිටිය ශ්‍රී ලාංකිකයෝ නැගිට්ටා. ඒක අපි නැගිටීම අනුමත කරන්න බෑ. නමුත් ඒක තමයි මනෝවිද්‍යාත්මක සමාජීය දේශපාලනික ප්‍රතිවිරෝධය. එය ඕනම සමාජික ඉටු වෙන්න පුළුවන් අත්නෝමතික බලතණ්හාව තියෙන පාලකයන්ට එරෙහිව. අපි දැක්කා ඒක වුණා පිලිපීනයේ මාකොස්ට් විරුද්ධ. අපි දැක්කා ඒක දකුණු කොරියාවේ සිද්ධ වුණා. අපි ඒක දැක්කා රුසියානු විප්ලවයේ සිද්ධ වුණා. ඒක වෙනවා. ඒක නරවලක්වන්න බෑ. නමුත් අපි කියනවා ගෙවල් දොරවල් ගිනි තැබීම සහ පොදු දේපල විනාශ කිරීම වැරදි. ඒක අනුමත කරන්න බෑ. නමුත් එදා මැයි මාසේ 9 වෙනිදා මාසයක් පුරා කරගෙන ආපු අහිංසාවාදී අරගල අත තිබ්බේ නැත්තම් ප්‍රචණ්ඩකාර ලෙස මේ දේශපාලනඥයෝ මේ මැර කණ්ඩායම අත තිබ්බේ නැත්තම් ඒ කිසිවක් මේ ලංකාවේ සිදු වෙන්නේ නැහැ. ඒක නියතයි. එතකොට එය හිතාමතාම නිර්මාණය කළා ලංකාවේ දේශපාලනඥයෝ සහ මේ රාජපක්ෂ රෙජීමය. එතකොට ස්වභාවික ප්‍රතික්‍රියාවක් ආවා එදා. ඒක අපිට අනුමත කරන්න බැරි වුණාට ඒක සිදුවෙන එක ඒ වගේ අවස්ථාවක කාට වළක්වන්න බෑ. අපි ඉදිරිපත් වෙලා අපි ඒ මොහොතේ මේ ස්ථානෙත් අපි ගොඩාක් තරුණ තරුණියන්ට කිව්වා පොළු අහකට දාන්න. අතට ඔවුන් කිව්වේ අපි ආරක්ෂා වෙන අපි ලේ පෙරාගෙන ගුටි කන්න ඕනද කියන එක. නමුත් අපි උත්සාහ කරා ඔවුන්ව අහිංසාවාදයෙන්ම තියාගන්න. නමුත් අපිට ලංකාව පුරා මේක කරන්න ශක්තියක් තිබ්බේ නැහැ. හේතුව එය හිතාමතා නිර්මාණය කරපු දෙයක් සහ අපි දන්නවා ගොඩක් වෙලාවට ඔය මහා විශාල දේපල හානි කිරීම කරේ සාමාන්‍ය ජනතාව නෙමෙයි. ඒකට සම්බන්ධ වෙච්ච සක්‍රීය සංවිධානාත්මක දේශපාලන කල්ලි මර කණ්ඩායම් තියෙනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු හැම දෙයක්ම කරේ නෑ. ඒක අපි පැහැදිලිවම දන්නවා. නමුත් අද වෙලා තියෙන්නේ අපි දැනුවත්ව 2000කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍ය මිනිස්සු දා පාළට බැස්ස. මමම දැනුවත්ව අපිට කෝල්ස් එනවා හෝගාලා හතර වටින්ම. එදා පාරේ හිටියේ. එදා පාළට බැහැලා කෑකෝ ගහපු පාරේ අරගල කරපු මිනිස්සුම තමයි අද ගෙනියලා අතඩංගුවට ගන්නේ මේ වගේ විනාශයක් කරා කියලා. ඒක සම්පූර්ණ අයුක්ති සහගතයි. ඉතින් ඒ නිසා අපි කියා සිටිනවා
කරුණා කරලා මේ අහිංසාවාදී ජනතාව ලංකාවේ පුරවැසියන්ව අයුක්ති සාගස ලෙස මර්ධනය කිරීම වහ නවත්තන්න. ජීවන්ත පිරිස් පිටුමනේ දැන් අපි මාධ්‍ය වාර්තා වලින් දුටුවා මේ මෑත දිනවල විශේෂම අධිකරණය එහෙම නැත්නම් පොලිසිය සමහර පොලිසිය වෙන්න ඕනේ ඔබතුමන් ඇතුළු ක්‍රියාකාරී කීප දෙනෙකුගේ ගුවන් ගමන් බලපත්‍ර පාස්පෝර්ට් බාර දෙන්න කියලා එවැනි ආකාර නියෝගයක් ඔබතුමන්ලට ලබා දීලා තියෙනවා විශේෂයෙන්ම ගමන් බලපත්‍ර වෙනුවට කියන ඔබතුමන්ලා විදේශයන් වලට යෑම වළක්වෑම සඳහා තමයි මම හිතන්නේ උත්සාහය මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද්ද මොකද්ද ඇයි මේ වගේ දෙයක් බලධාරීන් ඔබතුමන්ලට විරුද්ධව කරන්න පෙළඹෙන්නේ එතකොට අපි දා මැයි මාස 9 වෙනිදා සිදුවෙච්ච මිලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව අපි 10 වෙනිදා කොටුවේ පොලිසියේ අපි ගිහිල්ලා ඒක සඳහන් කිරීමක් කළා ඒ වගේම රහස් පොලිසිය ඇවිල්ලා අපිට මේ ගෝල්ෆිස් පිටියේම විමර්ශනයක් කරලා අපෙන් වැඩිදුරටත් ඒ පිළිබඳව සාක්ෂි සටහන් කරගත්තා කවදාවත් අපි දන්නවා ලංකා ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ සාමාන්‍යයෙන් පැමිණිලිකරුවන් සාක්ෂිකරුවන්ව කවදාවත් මර්ධනයට ලක් කරන්න බෑ ඒක මානව හිමිකම. නමුත් විත්තිකරුවන් එහෙම නැත්නම් සැකකරුවන්ව පුළුවන්. ඔවුන්ට යම්කිසි සීමා පනවන්න රාජ්‍ය නීතියට අනුව. නමුත් පැමිණිලිකරුව සාක්ෂිකරුව වෙන අපිව සිද්ධ වුණේ අපි 14 දෙනෙකුට විදේශ ගමන් තහනමක් ට්‍රැවල් බෑන් එකක් පනවලා තියෙනවා. ඉතාමත් අයුක්ති සහගතයි. ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ මේ මර්ධනකාරී රජය එදා සාක්ෂි දුන්නු නිර්ප්‍රචණ්ඩ නිරායුධ අහිංසාවාදී මුළු මහත් ජනතාව සමග අපි ඉදිරිපත් වෙලා සාක්ෂි දුන්නේ යුක්තිය පසිඳලන්නේ මොකද දැන් වෙලා තියෙන්නේ අපේම විදේශික මන් තහනමකට අපිව ලක් කරලා තියෙනවා ඒකෙන් ඔවුන් කියන උත්සාහ කරනවා අපිව මර්ධනය කරනවා පීඩා කරනවා අපිව බය කරන්න යනවා කියලා නමුත් අපි දන්නවා අපි මේ අරගලයට එකතු වෙන්නේ රටවල් වලට පණින්න නෙමෙයි ඒක රාජපක්ෂවරුන්ගේ ස්වභාවය වුණාට අපි නැරෙන්න උනත් ලෑස්ති මේ ගමනට අපි එකතු වෙන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා කොහොමත් විදේශගත වෙන්නේ නැහැ කියන ස්ථාවරයක තමයි අපි මම ඉන්නේ මේ කාර්යය ඉවර වෙනකම්ම. හේතුව මේ වෙලාවේ ලංකාවේ මේ කරන්න ඕන යුග මෙහෙවර අපි කරේ නැත්තම් මම හිතන මම පූජකයෙක් කියලා ඉඳලා වැඩකුත් නැහැ. හේතුව පූජකයෙක් කියන්නේ පූජා වෙන කෙනෙක්. ඉතින් ඒ සඳහා තමයි මම ඉදිරිපත් වෙලා ඉන්නේ සහ අපි ජනතාවත් එක්ක ඉදිරිපත් වෙලා ඉන්නේ පුරවැසි අරගලයේ. ඒ නිසා අපි නොබෝ දිනකින් අපේ ගමන් බලපත්‍ර අපි කොටුවේ මයිස්ටා උසාවියට බාර දෙනවා සහ අපි ඕනෑම දෙයකට ලෑස්ති අපිව මර්ධනය කරන්න සහ අපිව යම් කිසි දෙයකට ඒ සඳහා ඕනෑම අපිට දෙන දඬුවම උඩ අපි ලෑස්ති. නමුත් අපි මේ අරගලයේ අතාරින්නේ නැහැ. අරගලයේ අතෑරින්නෙත් නැහැ. හේතුව මෙතන එක නායකයෙක් කියලා නැහැ. මෙතන තියෙන්නේ ඉතාමත් සාමූහිකත්වයේ අරගලයක් තියෙන එක තමයි ලස්සන මේක තමයි ඓතිහාසිකම ඒ නිසා මෙතන භික්ෂුන් වහන්සේලා ඉන්නවා පූජක පැවිදි පක්ෂයේ ඉන්නවා වෛද්‍යවරු ඉන්නවා නීතිඥයෝ ඉන්නවා සමාජ ක්‍රියාදරයෝ ඉන්නවා දේශපාලන සිවිල් ක්‍රියාදරයෝ ඉන්නවා අම්මලා තාත්තලා තරුණ තරුණිය අති මහත් සංඛ්‍යාවක් කියලා ඒ නිසා එක්කෙනෙක් දෙන්නේ කරන 14 දෙනෙකුව අත්අඩංගුවට ගත්තා හරි කියලා ගමන් බලපත්‍ර හොසි කරා කියලා මේ ගමන මේ අරගල නත්තන්න බෑ ඇත්තම අපිට බොහොම සතුටුයි ඔබතුමා කිව්ව ආකාරයට මේ සාමූහික නායකත්වය පිළිබඳව මේ අදහස සහ ඒ ක්‍රියාකාරීව එම ඔබතුමා කියෝ විදිහට මේ අරගල භූමියේ ඒක වෙන දෙයක් තිබීම සම්බන්ධව මම හිතනවා ඒක අපි අගය කරනවා විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ මෙවැනි දෙයක් දැකීම අත්‍යවශ්‍යම තරුණ අතර ඉදිරියේදී අපිට බලාපොරොත්තු විය යුතු නායකත්වයක් මම හිතනවා එවැනි තත්ත්වයක් තුළ අපිට බලාපොරොත්තුවක් තියෙනවා අපේ රට ගැන ඉදිරියට දැන් මම කැමති අත්‍යවශ්‍ය මේ වන විට අපි ඔබතුමා දන්නවා රජය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වශයෙන් දැන් දින කීපයක් ගත වෙලා තියෙනවා අගමැති වශයෙන් පත් වෙලා නව කැබිනට්ුවක් පිහිටවලා තියෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමන්ලගේ අදහස ඔබතුමන්ලා හිතනවද මේක හොඳ ප්‍රවණතාවයක් එහෙම නැත්නම් මේ අත් වශයෙන්ම ධනාත්මක තත්ත්වයක් කියලා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මහත්මා අගමැතිකමට පත්වීම තුළ එහෙම නැත්නම් මේ තත්ත්වය ඔබතුමන්ලා ප්‍රතික්ෂේප කරනවද
ඔව් දැන් මේ පිළිබඳව ඇත්තටම අපි දකින්නේ කිසිම වෙනසක් සිදු වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ රාජපක්ෂ රෙජීමයේ තියෙන මහා බලතන්නාධික ව්‍යුහ පාලකෙක්. අපිට පුළුවන් වෙනවා මේ ජනතා අරගලයේ ප්‍රතිඵලයක් විදියට ඒ බලයෙන් පහ කරන්න අගමැති රාජපක්ෂව. නමුත් ඒක සඳහා රාජපක්ෂවරු කරේ තවත් අලුත් වෙස්මුණක් අරගෙන ආවා. ඒක කුමන්ත්‍රණකාරී, ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. පස්වතාවක් අගමැති වෙලා අසාර්ථක වෙච්ච අපි දන්නවා ඉතාමත් නීච විදියට ඒ කාලේ ලසන්ද වික්‍රමතුංග ප්‍රගීතිකණලිගොඩ කියන මාධ්‍ය ඝාතනයන්ට විරුද්ධව තමන්ගේ අතේ ෆයිල් තියෙනකොට යුක්තිය පස්සේ දලන්න ඒක කරන්නේ නැතුව ඝාතකයන්ව ආරක්ෂා කරගත්ත රනිල් වික්‍රමසිංහ මහා බැංකු කොල්ල කාලා විනාශයක් කරපු කෙනෙක්ට මේ රට ගොඩ ගන්න බෑ. ඒක අපි ඒකාන්තයෙන්ම දන්නවා. නමුත් යම් කිසි විදිහකට සීනි බෝල කතා කියලා తాවකාලික පලස්තර දාන්න උත්සාහයක තියෙනවා. නමුත් අපිට පැහැදිලි මේ වෙනකොට ලෝක බැංකුව වගේ සංවිධාන මේ වෙනකොට අපිට කියනවා සහ විදේශ රටවල් පැහැදිලිව කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ රජීමයත් එක්ක ඉදිරියට යන්න විදේශ සහාය ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් తాවකාලික වෙනස්කම් කරාට මේ විනාශය මේ රාජපක්ෂවරු දැඩි ලෙස ආරම්භ කරපු මේ විනාශය අවසාන වෙන නම් රාජපක්ෂ රෙජීමේ බලය අතාරින්න ඕන. පැහැදිලිව රාජපක්ෂ රනිල් කුමන්ත්‍රණයත් නතර වෙන්න ඕන, බලය අතාරින්න ඕන කියන එකයි අපේ විශ්වාසය. දැන් ඔබතුමා පැහැදිලිව කිව්වා වගේ ඔබතුමන්ලා දැනට තියෙන දේශපාලනමය තත්ත්වය පිළිබඳව ඔබතුමන්ලට එතරම් සුබවාදී දැක්මක් නැහැ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ඔබතුමන්ට විශ්වාසයක් නැහැ. ඔහුගේ නායකත්වය සහ ඔහු ගෙන් මේ රටේ යම් වෙනසක් සිද්ධ වේ කියන ඒ විශ්වාසය නැති බව ඔබතුමන්ට පැහැදිලිව කිව්වා. දැන් මම කැමතියි දැනගන්න විශේෂයෙන්ම මේ අරගල භූමිය තුළ මේ කණ්ඩායමට සම්මාකාර ක්‍රියාකාරී වෙන නායකත්වය දෙන කෙනෙක් වශයෙන් ඔබතුමාට මම හිතනවා මේ අදහසට යම් අදහසක් තියෙනවා කියලා. මේ අරගල භූමියේ තියෙන මේ කණ්ඩායමේ බලාපොරොත්තු වෙන වචන වලින් කියනවා නම් මොකද්ද මේ ගාලු මෝදර මේ අරගල භූමියේ සහ වෙනත් ආකාර මේ අරගලට සම්බන්ධ වෙලා ඉන්න සහයෝගය දෙන අයගේ අවසාන බලාපොරොත්තු අඩුගන්නේ අඩු වශයෙන් කෙටි කාලීන වශයෙන් අවසාන බලාපොරොත්තුව මෙන්න මේ දේ අපිට ලැබෙනවා නම් අපි සූදානම් මේ අරගලයේ භූමියෙන් ඉවත් වෙලා අපි සාමාන්‍ය ජීවිතයට යන්න. ඒකෙන් අදහස් වෙන්නේ තමන් ඉන්න ස්ථාන වල ඉඳලා මේ දේශපාලනීය වශයෙන් මේ ක්‍රියාකාරී සම්බන්ධ නොවෙනවා කියන එක නෙමෙයි අදහස. මේ අරගල භූමියෙන් ඉවත් වෙලා යම් ආකාර සාමාන්‍ය තත්ත්වයකට පත් වෙන්න ඒ සඳහා ඔබතුමන්ලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ දේශපාලනීය වශයෙන් සහ රටේ යම් ආර්ථිකමය වශයෙන් වෙනත් ආකාර වශයෙන් මොකද්ද ඔබතුමන්ලට ඔබතුමන්ලගේ බලාපොරොත්තුව සහ අවශ්‍යතාවය එහෙම නැත්නම් වෙන වචන කියනනම් ඒ බලාපොරොත්තු ඉලක්කය මොකක්ද? මැයි මාසේ 28 වෙනිදාට දින 50ක් සපිරෙනවා මේ ගෝල් ෆේස් අරගලය සහ ඒ සමග සම්බන්ධීකරණය වෙච්ච ශ්‍රී ලංකාවේ සීලුම අරගල පුරවැසි අරගලයන්ට. මැයි මාසේ 28 වෙනිදා දවල් 2ට අපි කොල්ලු පිටියේ මන්සන්දියේ සියලුම වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සමාජ දේශපාලන ක්‍රියාදර අපි ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා අපි මහා ජන ගංගාවක් විදියට අපි පෙළපාලියක් ආරම්භ වෙනවා. එය අපි අරලියගහ මන්දිරේ පසු කරගෙන ගෝල් ෆේස් පිටිය පසු කරගෙන ඉදිරියට ගමන් කරනවා. එදාට අපි ආරාධනා කරනවා සියලුම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට තම තමන්ගේ ගෝඨා ගෝ ගම්වල වෙන්න පුළුවන්, තම තමන්ගේ ප්‍රදේශවල විදේශීය රටවල් වල ඉන්න බොස්ටනේ ඉන්න ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා ඔබ ඉන්න ප්‍රාන්තවල ඔබ ඉන්න ස්ථානවල 28 වෙනිදා සංකේතීව අපි ඔක්කොමලා පාරට බහිමු. මේ ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පරදවමු. පළවෙනි අපේ කොන්දේසිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය අතහැරිය යුතුයි. ගෝඨා රනිල් කුමන්ත්‍රණය අත්හිටි විය යුතුයි. දෙවෙනි දේ අපි කියා සිටිනවා අත්නෝමතික ලෙස එදා බලය මුදාහරිමින් මර්ධනය කළපු
මේ ගෝල් ෆේස් පිටියේ ඉන්න සීලු දෙනාටත් ශ්‍රී ලංකාවේ ඉන්න අසාධාරණ සතනඟුඩ ගත සීලු දෙනාවත් නිදහස් කරන්න යුක්තිය පසිඳලන්න කියලා ඒ වගේ මේ මිලේච්ඡ ප්‍රහාරට සම්බන්ධ වෙච්ච මහා මොළකරුවන් වහා අත්අඩංගුවට ගන්න කියලා අවසාන වශයෙන් හතරවෙනි ඉල්ලීම තමයි අපේ මේ ජනතාවට සහන දෙන්න බැරි දවසින් දවස පෝලිං වැඩි වෙලා මිනිස්සු බඩගින්නේ මැරිලා වැටෙන තත්ත්වයට පත් වෙන බේත් පෝලිං තෙල් පෝලිං මේ පෝලිං වලින් මහ ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවක් ගෙදර යන්න කියන මේ මූලික කොන්දේසි හතරත් එක්කයි අපි 28 වෙනිදා සෙනසුරාදා හවස 2ට ආරම්භ කරන්නේ අපේ මහ ජන උද්ඝෝෂණය පෙළ පාළිය අපි 2ට ආරම්භ කළා සාමාන්‍ය පෙළ විභාගය කරන දරුවෝ ඉන්නවා ඒ දරුවන්ට කිසිම බාධාවක් නොවන විදියට ඊට සමගාමීව අපි ලංකාවේ ලෝකයේ දෙන සීලම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ ඉන්න ගෙවල් ඉදිරි පිට ඔබේ පාරවල් අතර ඔබේ ඉන්න නගරවලට එකතු වෙලා මේ අරගලයට සමගාමීව සහභාගී වෙන්න නිර්මාණශීලීව කළු කොඩි අරගෙන කළු ඇඳුමින් සරසිලා මේ අරගලයට දායක වෙන්න මේ අරගලයේ අවසාන වෙන්නේ මේ ආණ්ඩුව ගෙදර යනකම්ම නොනවතී කරනවා ඉතින් නතර වෙන්නේ නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු විය යුතුයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි සංශෝධනය තුලින් මේ රටේ යුක්තිගරුක ක්‍රමයක් ඇති වෙන්න විගණනයක් ඇති වෙලා මේ පාලකයන්ව විගණනයක නියාමනයකට යටත් වෙන ක්‍රමයක් ඇති කරන්න ඒ ක්‍රම වෙනසට තමයි මේ මුල පුරමින් මේ අරගලය දිගින් දිගටම අපි කරගෙන යන්නේ. පියතුමනි මම කැමැති ඔබතුමනි අවසාන වශයෙන් අහන්න දැන් ඇත්තෙම මේ වන විටත් පාස්කු වින්දිටන් වෙනුවෙන් සාධාරණයක් යුක්තියක් ඉෂ්ට වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් කාර්නල් පියතුම් කාර්නල් රන්දිත් හිමිපානෝ හඬක් නගනවා. කතලික බැතිමුතුන් හඬක් නගනවා සාධාරණ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන බොහෝ අය මේ පිළිබඳ හඬක් නගනවා. දැන් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහත අගමැති වෙලා ඉන්නවා. ඔහු අගමැති වෙන කාලේ තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ වගේම මේ සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට යම් යම් චෝදනා තිබුණා. මේ නවත්තන්න එහෙම නැත්නම් යම් ආකාර කුමන්ත්‍රණයක් පිළිබඳව කතාවක් තිබුණා. ඉතින් දැන් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එකම රජයක ජනාධිපති සාගමත විසින් කටයුතු කරනවා. මොකද්ද ඔබතුමන්ගේ ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ පාස්කු වින්දිතයන් සම්බන්ධව මේ සාධාරණත්වය පිළිබඳව ඒ සම්බන්ධයෙන් ඔබතුමාට යමක් අපිට කියන්න පුළුවන්ද? අපි දකින්නේ පාස්කු ඉරුදින 2019 අප්‍රේල් 21 මේ මර්ධන ආණ්ඩුවේ මේ රාජ්‍යතස්තවාදී තවත් එක් අවස්ථාවක් විතරයි. එදා ජීවිත භීෂණයකට මුහුණ දෙන ඒ ජනතාවට වින්දිතයන්ට අපිටත් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ ලේ වැකුණු මේ සම්පූර්ණයෙන්ම මහා අමනුෂ්‍යකාරී රාජ්‍ය පාලනයක් පවතින. ඉතින් ඒ නිසා පැහැදිලිවම එදා පාස්කු ඉරිදා වින්දිත භාවයට පත් වෙච්ච අයට සාධාරණයක් ඉටු වෙන්න ඕන. ඒක ඉටු වෙන්නත් මේ ආණ්ඩුව මේ ජනාධිපති ඍජුවම වග කියන්න ඕන. ඔවුන් තමයි පැහැදිලිවම ඒ පාස්කු ඉරිදා ඒ මහා මිලිච්ච ප්‍රහාරය පිටිපස්සේ හිටියේ. අපි එකක් දන්නා ඇදහිල්ල තුල සහ ස්වභාවික ස්වභාව ධර්මයේ නීතිය තුල මේ ලේ වැකුණු මේ පාලකයා මොනවා කරත් දැන් අසාර්ථකයි. හේතුව දෙවියෝ ඔවුන්ට විරුද්ධව සටන් කරනවා. කරන කරන හැමදේම අසාර්ථකයි අපි දන්නවා. ඒ නිසා ස්වභාව ධර්මය විසින්ම ඔවුන්ට දඬුවම් කරනවා. දෙවියන් පීඩිතයන්ගේ පැත්තේ සටන් කරනකොට පීඩකයන්ව දරුණු ලෙස පරාජිත භාවයට පත් වෙනවා. ඒක අපේ විශ්වාසය ඒ ස්ථීරව සිදුවෙන බව අපි දකිනවා. ඒ සඳහා අපි එකතු වෙලා සාමූහිකව ක්‍රියාත්මක වෙමු කියලා තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි පියතුමනි. ඇත්තටම අපි ඉතාමත් සතුටු වෙනවා අද අප මේ සාකච්ඡාව සංවාදය ඔබතුමත් සමග කරන්න ලැබීම ගැන ඇමරිකාවේ සිට අපට සම්බන්ධ වෙලා ඔබතුමා ආර්ගල භූමියේ සිට ඔබව සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව අපට කරන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි ඇත්තටම ඔබතුමා පිළිබඳව බොහෝ දේවල් දැනගත්ත පමණක් නෙමෙයි විශේෂයෙන්ම මේ අරගල භූමිය තුළ සිටින මේ ක්‍රියාකාරී අයගේ තියෙන කැපවීම සහ
ඔවුන්ගේ අභිලාෂයන් පිළිබඳව ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළිබඳව අපට බොහෝ දේවල් දැනගන්න ලැබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි බොහෝ උතුමාට ස්තුතිවන්ත වෙනවා. එසේම අප බොස්ටන් ලංකා වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙන අතර තවත් දිනයක තවත් වැඩසටහනක් සමග අපගේ නරඹන අයස්ත හමුවීම මේ බලාපොරොත්තුවෙන් අපි බොස්ටන් ලංකා මාධ්‍ය වෙනුවෙන් මම ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.